ඉන්දියානු නිර්මාණ ශිල්පියෙක් නිර්මාණය කළ ජීවමාන සේ පෙනෙන ජීවමාන නැදුන් කමේ රාජාගේ වියෝ සම්බන්ධයෙන් ඉන්දියාවේ සුප්‍රසිද්ධ ඇත් අනුරු නිර්මාණ ශිල්පියා කඳුළු පිරි දෙනෙතින් දැක් වූ අදහස්. ඒ මහතා මීට පෙර නැදුන් ගමුවේ රාජාගේ අනුරුවක් පවා නිර්මාණය කර ඇත. භාෂාව අවබෝධ නොවුනත් ඒ ශෝකය අපිට දකින්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්. මේ ඔහු අඬ අඬා මලයාලම් බසින් කියූ කතාව සිංහලෙන්. අලි ඇතුන්ගේ ආකෘති නිර්මාණය කිරීම මාගේ වෘත්තියයි. මම රාජා ඇතාගේ අනුරුවක් නිර්මාණය කළා ටික කලකට කලින්. ඒ වෙනුවෙන් මට ලංකාවේ මිතුරන් ගොඩක් උදව් සහ ප්‍රශංසා කළා. මම රාජා වෙනුවෙන් ගීතයකුත් ලිව්වා. ඉතාමත් ආසාවෙන් බලන් හිටියා. ශ්‍රී ලංකාවට ඇවිත් මගේ ඇස් දෙකෙන් රාජා ඇතාව දකින්න. කොරෝනා ටිකක් ඉවර වෙලා මේ සීමා කිරීම ඉවත් කළ විට ශ්‍රී ලංකාවට එන්න හිතාගෙන ඉන්නකොට තමයි මේ අවාසනාවන්ත ආරංචිය ලැබුණේ. ඒ ප්‍රවෘත්තිය අහලා මම ඉතාමත් සංවේගයට පත් වුණා. ශ්‍රී ලංකාවේ රජය සහ ජනතාව රාජා ඇතාව ජාතික සම්පතක් ලෙස සලකා කටයුතු කිරීම ගැන මම සතුටු වුණා. රාජා ඇතුගේ අභාවය වෙනුවෙන් මාගේ හදපතුලෙන් පැන නැගෙන සාතිශය සංවේගය ඔබ සියලු දෙනාටම මෙසේ පුද කරමි.